අයිබවන් සුබ දැස්සනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයෙන් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත්සිරස්තල විශ්‍රාම වැටුප් ගෙවීම අප්‍රේල් මුල් සතිය තුල රජයෙන් තීන්දුවක් කොරෝනා මර්ධනයට කොන්දේසි විරහිතව සහය දෙනවා සජිත් කියයි කොරෝනා වෛරසයෙන් ජනතාව මුදා ගැනීමට සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුම සහය වන්න වලවා හැංගුණු වැවේ ධර්මරතන හිමියන් කියයි විශ්‍රාම වැටුප් ගෙවීම අප්‍රේල් මාස 2 සහ 3 යන දිනයන් හිසිතු කිරීමට ඊයේ දින රැසූ අත්‍යවශ්‍ය සේවා ජනාධිපති විශේෂ කාර්යසාධක බලකායේදී එකඟතාවයකට පැමිණ තිබෙනවා. ඒ අනුව එම දිනවල බැංකු ශාඛා යම් ප්‍රමාණයක් විවෘත කර තිබීමට අදාළ විශ්‍රාමිකයන් හට බැංකු කරා යාම සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීමට තීරණය කර තිබෙනවා. රට තුළ පවතින තත්ත්වයේ හමුවේ ජනතාවට අත්‍යවශ්‍ය සේවා සැපීම සඳහා පත්කර ඇති ජනාධිපති විශේෂ කාර්යසාධක බලකාය එහිදී ජනතාව වෙනුවෙන් තීරණ රැසකට එළඹ ඇති අතර එම තීරණ අතර අප්‍රේල් මාස 2 සහ 3 යන දිනයන්වල විශ්‍රාම වැටුප් ගෙවීම සිදු කරන අතර මෙම දින දෙක තුළ ගෙවීම් ලබා ගැනීමට නොහැකි වන අය වේ නම් අප්‍රේල් 6 වනදා ගෙවීම් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවටද තීරණය කර තිබෙනවා. විශ්‍රාම වැටුප් ලබා ගන්නා ක්‍රමවේද දෙකක් පිළිබඳව සාකච්ඡා කර ඇති අතර එහි පළමු ක්‍රමවේදය ලෙස තැපැල් කාර්යාල මගින් සහ AA බැංකු ගිණුම් මගින් විශ්‍රාම වැටුප් ලබා ගැනීමට හැකිවනවා. තැපැල් කාර්යාල මගින් විශ්‍රාම වැටුප් ලබා ගන්නා විශ්‍රාමලාභීන්ට ඔවුන්ගේ නිවෙස්වලට හෝ ග්‍රාම සේවක වසමතුලට තැපැල් දෙපාර්තමේන්තුව මගින් විශ්‍රාම වැටුප ගෙනවිත් බාර දෙනු ලබනවා. AA බැංකු ගිණුම් මගින් විශ්‍රාම වැටුප් ලබා ගන්නා අයගේ මුදල් අදාළ බැංකු ගිණුම් වෙත අප්‍රේල් 2 සහ 3 යන දිනයන්වලදී බැර කරන අතර බැංකු ගිණුම් තුල ඇති මුදල් ලබා ගැනීමට බලාපොරොත්තු වන විශ්‍රාමිකයන්ට ඇඳිරි නීතිය තත්වයේ හේතුවෙන් ඇතිවන ගමන් අපහසුතා මගහැරීමේ ක්‍රමවේදයක් සංවිධානය කර තිබෙනවා. මුදල් ගැනීමේ අවශ්‍යතාවය ඇති විශ්‍රාමිකයන් තමන් පදිංචි ග්‍රාම සේවක වසමතුල සිටින ග්‍රාම නිලධාරී මගින් කල් ඇතිව දැනුම් දිය යුතු වන අතර මෙම විශ්‍රාම වැටුප් හිමිකරුවන් රජය මගින් ආසන්නතම බැංකුව වෙත අප්‍රේල් මාස 2 සහ 3 යන දිනවල රැගෙන යාමත් නැවත එම බැංකු වෙතින් ඔවුන්ගේ ගම් ප්‍රදේශ වෙත රැගෙන යාමත් සිදු කරනු ලබනවා. මේ සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අවශ්‍ය ගමන් පහසුකම් සලසා දෙනු ලබන අතර අදාළ ග්‍රාම සේවා නිලධාරීන්ගේ සහාය ඒ සඳහා ලබා ගනු ඇති. AA නගරවල ඇති සෑම බැංකුවක්ම අවම වශයෙන් එක් ශාඛාවක් හෝ මෙම දිනවල විවෘත කර තැවීමට රාජ්‍ය හා පෞද්ගලික බැංකුකරුවන් විසින් එකඟ වී ඇති බවද දැනුම් දෙන අතර පැවති අත්‍යවශ්‍ය සේවා ජනාධිපති විශේෂ කාර්යසාධක බලකායේදී මෙම තීරණවලට එළඹ ඇත්තේ. නව කොරෝනා වෛරසය මර්ධනය සඳහා කොන්දේසි විරහිතව සහයෝගය ලබා දීමට කටයුතු කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කොරෝනා මර්ධන වැඩසටහනට කොන්දේසි විරහිතව බෙහෙදකින් තොරව රජයට සහයෝගය ලබා දෙන්නට අපි හැම විටම කටයුතු කරනවා කියන එකත් මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමැති. වර්තමාන ක්‍රියාදාමයට පූර්ණ සහයෝගය කොන්දේසි විරහිතව ලබා දෙමින් මම පෙන්වා දෙන්නට කැමැති අද වන විට ආහාර පාන නොමැතිකම තුළ ඒ වගේම ආදායම අහිමිවීම තුළ විශාල ජන කුට්ටාසයක් අසරණ භාවයට ලක් වෙලා සිටිනවා. සරලව කියනවා නම් දෛනික ආදායමින් යැපුණු ජනතාව අන්ත අසරණ භාවයට පත් වී සිටින මොහොතක්. මේ අසරණ වෙච්ච ජනතාවට සහන ලබා දෙන්නට අපි කටයුතු කරන්නට ඕන. සීමා මායිම් පැත්තක දමලා නීති රීති රෙගුලාසී පසෙක දමලා මේ විසනකාරී තත්ත්වය තුළ මේ අසරණ භාවයට පත්වෙච්ච රටේ ජනතාවට ආහාර පාන සැපීමටත් ඒ අයගේ ආදායම් මාර්ගය ශක්තිමත් කිරීම සඳහා අතට මුදල් ලබා දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට ඕන. අපිට අහන්නට ලැබිලා තිබෙනවා 1000ක් වටිනා බඩු මල්ලක් රුපියල් 500ට ලබා දෙනවායි කියලා. මම කරුණාවෙන් රජයෙන් ආයාචනා කරනවා මේ විසනකාරී තත්ත්වයක් තුළ සහන කියන නාමෙන් කිසිම මුදල් අය කිරීමක් රටේ ජනතාවෙන් කරන්නට එපයි කියලා. ලබා දෙන බඩු මල්ල ලබා දෙන සහනය නොමිලේම පරිත්‍යාගයක් ප්‍රධානයක් හැටියට ක්‍රියාත්මක විය යුතුමයි. ඒ වගේම ආහාර බෙදා හැරීමේ විධිමත් ක්‍රමවේදයක් රටවල ක්‍රියාත්මක වන්නට ඕන. ඖෂධ බෙදා හැරීමේ ශක්තිමත් ක්‍රමවේදයක් රටවල ක්‍රියාත්මක කරන්නට ඕන. නිර්දේශ පාලනය කරන ලක්ුණු සහන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නට ඕන. නව කොරෝනා වෛරසයෙන් ජනතාව බේරා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරම්භ කර ඇති අරමුදලට සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුම රුපියල් ලක්ෂය බැගින් පරිත්‍යාග කරන ලෙස මිහින්තලය රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවා හැඟුණු වැවේ ධම්මරතන හිමියන් පවසනවා. අද වර්තමාන ලෝකයේ කොරෝනා කියන වසංගතය මුළු ලෝකෙටම අභියෝගයක් වෙලා තිබෙනවා.
අද අනිකුත් ලෝකයේ සියලුම රටවල් වලට වඩා අපේ අතිගරු ජනාධිපතිතුමා එවක් ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය සෞඛ්‍ය ශාස්ත්‍රය සියලුම රාජ්‍ය ආයතන දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල කියන මේ සියලුම අමාත්‍යාංශ ලේකම්තුමාලාගේ අධීක්ෂණ යටතේ බොහෝම ලෝකෙටම ආදර්ශයක් සපයමින් මේ කටයුත්ත සාර්ථකව මැරළන බව අපි දන්නවා. පාර්ලිමේන්තුවේ නියෝජනය කරපු මැති අමතිවරුන් සත පහක දෙයක් දීලා නැහැ. ඒ අය ඔක්කොම යපුනේ අපේ ඡන්දෙන් අපේ සල්ලි වලින්. ඉතින් ඒ හින්දා මම කියන පුළුවන් නම් ඔය 225 දෙනාම එකතු වෙලා රුපියල් ලක්ෂේ ගාන දීලා පෙන්වන්න ඇමතිකම් මැති ඇමතිකම් කරපු සියලුම දෙනාගෙන් අපි ඉල්ලීමක් කරනවා. පක්ෂ පාට ජාති ભેද ආගම් ભેද විවිධ අය මේ රට පාර්ලිමේන්තුව නියෝජනය කරා. මැති ඇමතිකම් කරා. ඒ අයගෙන් කරුණාකරලා මම ඉල්ලීමක් කරනවා රුපියල් ලක්ෂේ ගානේ ලක්ෂ 225ක් දීලා පෙන්වන්න. කොරෝනා වෛරසය ජාති ආගම් කුලවල ભેද මුල් කරගෙනමින් ව්‍යාප්ත වන වෛරසයක් නොවන බවත් මේ අවස්ථාවේ සියලු දෙනා එකට එක්ව ඊට මුහුණ දිය යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුචුපල් රහ්මාන් මහතා පවසනවා. මේ වසංගතයත් එක්ක ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක මේ ඇඳිරි නීතිය කඩවීමේ ඇති වෙලා තත්ත්වයක් එක්ක යම් යම් ජන කොටස් සහ ආගමික කොටස් ඉලක්ක කරගෙන සමාජ මාධ්‍ය තුලත් යම් යම් ප්‍රචාරණ කටයුතු දියත් වීගෙන යනවා. ඉතින් මේක පැහැදිලිවම කියන්න ඕනේ මේක මේ රටේ ආගමික කොටස්ෝ ජාතීන් මුල් කරගත්ත ආපු වෛරසයක් නෙමෙයි. මේ කොරෝනා වෛරසය අපි සියලු දෙනාටම පොදුයි. අද මුළු ලෝකේටම මේක පැතිරීලා තිබෙන්නේ. ඒ හින්දා ජාති ආගම කුලය කුමක් වුවත් මේ වෛරසයට ඒ ගැන ගැටලුවක් නැහැ. ඒ හින්දා අපි මේ වෙලාවෙත් ජාති ආගම් මුල් කරගෙන ඒ ජන කොටස් ඉලක්ක කරගෙන මේ ප්‍රචාරයන් නවත්තලා අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් හැටියට මේක පරාජය කිරීම සඳහා අපි එකතු වී යුතුයි. අපි ශ්‍රී ලාංකිකයන් හැටියට මේක පරාජය කිරීම සඳහා අපි සියලු දෙනාම එකිනෙකාට ඇඟිල්ල දික් කරන්නේ නැතුව මේක පරාජය කිරීම සඳහා මේ උවදුරෙන් ගොඩ යාම සඳහා අපි සියලු දෙනාම එකතු වී යුතුයි. මෙම අවස්ථාවේ ජනාධිපතිවරයා තමන්ට හිමි බලතල නිසි ලෙස භාවිතා කර රට ස්ථාවර කිරීමට කටයුතු කළ යුතු බවත් තවත් වසරක් ගතවන තුරු මැතිවරණයේ පැවැත්වීම අනවශ්‍ය බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජා තුරලියේ රතන හිමියන් පවසනවා. ඔය පාර්ලිමේන්තුකින් බහුතරයක් ස්ථිරව මට කියන්න පුළුවන් 150 කිසිම වැඩකට නැති කිසිම අදහසක් නැති සංවිධිත අදහසක් කතා කරන්න බැරි පතක් පොතක් කියවන නැති මහ හිස් පඹය වගේ මිනිසු ටික. ඉතින් මේ මිනිසුත් එක කිසිම ගමනක් නැහැ. මේ වෙච්ච නපුර මේ වෙච්ච භයංකර தත්ත්වය පාවිච්චි කරලා ජනාධිපතිතුමාට පුළුවන් අලුත් தත්ත්වයකට යන්න. ඒ නිසා පළවෙනි යෝජනාව තමයි ජාතික ප්‍රතිපත්තියේ තීන්දුව ගන්න පුළුවන් මණ්ඩලයක් නිශ්චිත ආකාරයෙන් එතුමා පත් කරගන්න එක. ඔබතුමාට දැන් බලය තියෙනවා. ඔබතුමාට විශාල පුහුණු වෙච්ච දියුණු සන්නද්ධ හමුදාවක් තියෙනවා. මේ දෙකම ඉතා මනාව පාවිච්චි කරන. අද රටේ කවුරුවත් ජනතාව කියන්නේ නැහැ ඔබතුමා සන්නද්ධ හමුදා යොදාගත්තා කියලා ඔබතුමාට දොස් කියන්නේ නැහැ. මොකද අනද්දීල ක්‍රියාව යම් කිසි මේ වගේ අනතුරු අවස්ථාවකදී ක්‍රියාවට නගන්න පුළුවන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව. ඒ වගේම අපට හොඳ වෛද්‍ය ඒකකයක් තියෙනවා හමුදාවේ. ඒ නිසා මේ සියල්ලම අද ජනාධිපතිතුමා පාවිච්චි කරන්න ඕන. අවුරුද්දක්ම අපි ඡන්දෙ තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක තමයි මගේ ස්වාධීන අදහස. ශ්‍රී ලංකා වෙළඳ සංවර්ධන සභාවේ මැදිහත් වීම මත කොරෝනා තත්ත්වය මැඩ පැවැත්වීම වෙනුවෙන් රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් සෞඛ්‍ය උපකරණ තොගයක් ඊයේ පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය වෙත බාර දීම සිදු කෙරුණා. දිවයිනේ සුළු මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් සැදුම් ලද ශ්‍රී ලංකා වෙළඳ සංවර්ධන සභාවේ මැදිහත් වීම මත රට තුළ පවතින කොරෝනා තත්ත්වය මැඩ පැවැත්වීම වෙනුවෙන් රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් දැඩි සත්කාර ඒකකයකට අවශ්‍ය සියලු පහසුකම් සහිත නවීනතම ගිලන් රථ දෙකක් සියලු වෛද්‍ය කාර්ය මණ්ඩලද සහිතව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දීම පෙරවරුවේ සිදු කෙරුණා. ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ රොයල් නර්සින් හෝම් පුද්ගලික සමාගම විසින් අදාළ උපකරණ තොගය පරිත්‍යාග කළ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය විසින් අදාළ උපකරණ තොගය බාරගනු ලැබුවා. බලාපොරොත්තු වෙනවා රජයක් විදියට ඒ වගේම සෞඛ්‍යංශය ආරක්ෂකංශය ඉතාමත්ම කැපවීමෙන් සහ ලෝකයේ අනිකුත් හැම රටකටම වැඩිය ඉතා සාර්ථක ලෙස මෙම වසංගත තත්ත්වය පාලනය කරන අවස්ථාවේදී සියලුම පුරවැසියනුත් තම තමන්ට හැකි ලෙස ඒ කාර්යය සඳහා දායක විය යුතුයි. සියලුම පුරවැසියන් තමන්ගේ යුතුයකම ඉටු කිරීමක් විදියට මේ රෝගයට ගොදුරු වීමෙන් තමන් රැකෙනවා වගේම අන් අයට එය පැතිර යාමට ඉඩ නොතවන ලෙස ජීවත් වීමේ අවශ්‍යතාවයත් මේ අවස්ථාවේදී අපි අවධාරණය කරන්න ඕන.
මේ අතර හුවාවේ ආයතනය විසින්ද පවතින තත්ත්වය හමුවේ රෝහල් සඳහා අවශ්‍ය රුපියල් මිලියන 2ක් වටිනා උපකරණ තොගයක්ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය වෙත බාර දෙනු ලැබුවා. ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් රෝයල් නර්සින් හෝම් රෝහලට. එහි අධිපතිතුමා විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ සහ සම්බන්ධීකරණයෙන් අපට ලබා දීම ගැන අපි මේ වෙලාවේ අපි අපේ ස්තුතිය පුද කරන්න ඕනි. මේ රට දුෂ්කර අවස්ථාවට මුහුණ පාලා ඉන්න අවස්ථාවේදී අපට ලබා දීම ගැන අපි බොහෝම ස්තුතිවන්ත වෙන්නට ඕනි. ඒ වගේම හුවාවි ආයතනය චීනය නියෝජනය කරන සමාගමක්. ඒ සමාගමත් විශාල පරිත්‍යාග ගණනාවක් සිද්ධ කළා අපට. ඒ ආයතන දෙකටම අපේ ස්තුතියත් ගෞරවයත් මේ අවස්ථාවේදී උද කරනවා. එත්සමකින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. ජලිතමෙමු මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්.